සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාව මෙහිදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කරනු අතර එය ඒකමතිකව සම්මත වුණා. බංකොලොත් භාවයෙන් අප මව්බිම බේරාගත් යුගයේ අයෝමය පුරුෂයාණන් වන එක්සත් ජාතික පක්ෂයේ නායක කර්නල් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමේ යුග මෙහෙවර ඉටු කිරීම සඳහා 2024 සැප්තැම්බර් මාස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමටත් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් වන අප සැවම එකඟත්වය පළ කරන්නෙමු. එක්සත් ජාතික පක්ෂයේ ගරු මහලේකම්තුමා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාව මම ස්ථිර කරනවා. සියලුම දෙනා පක්ෂ වගයි දෑතොසවා ඒකමතිකව සම්මත වෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් රැසක් මෙහිදී අදහස් දැක්වුවා. මේ තියෙන්නේ මගේ අතේ 2020 මහා මැතිවරණයට අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන මිත්‍රයනි. ගරු ජනාධිපතිතුමා එදා සඳහන් කරනවා අප බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් මාර්ග ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 6000ක මුදලක් සොයා ගැනීමටයි. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර අරගෙන මේ රටේ තිබුණ අවුල ලිහන්ඩ කටයුතු කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය ලබා ගනිමින්. අපේ නායකට ඒ දුරදක්නා ඥානය මැනවින් තියෙනවා කියන එක ඔබට හඳුනා ගන්නට පුළුවන් මිත්‍රවරුනි. යුගයේ අවශ්‍යතාවය පිට්ටනිය හදන්න මිස හදපු පිට්ටනිය පිස්සු කෙලින බඩ පිස්සන් නෙමෙයි. එහෙනම් එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක අපි සියලු දෙනා අයිවාදයෙන් පිළිගන්න ඕන. අපි ඉදිරියට ගමන් කරමු. අපට අවශ්‍ය වන්නේ මේ රටේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ පවුල් පක්ෂයක් නෙමෙයි. අපේ මුළු පක්ෂයම එක පවුලක්. අපි වැරදි වෙන්න පුළුවන්. අපට යම් විදියකින් කරකිල්ල තියෙන්න පුළුවන්. ඈත් වෙලා තියෙන්න පුළුවන්. හැර ගියා වෙන්න පුළුවන්. නොමග ගියා වෙන්න පුළුවන්. අපේ පක්ෂයෙන් වැරදි වෙලා තියෙන්න පුළුවන්. නමුත් එකට වැඩ කරන්න තියෙන වෙලාව අද ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකරාශී වෙමු. අපි එක්සත් ජාතික පක්ෂයේ 122ක නිහඬ වුණ ඡන්ද නැවත සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගෑස් සිලින්ඩර ඉදිරියේ කතරේ ගහලා රට ජයග්‍රහණය කරමු කියලා මතක් කරෙමින්. අපේ මේ මැතිවරණය මේ රට ගැන හිතන මැතිවරණයක්. රටේ අනාගතය ගැන හිතන මැතිවරණයක්. අනාගතය ගැන කතා කරන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. නවීන කෘෂිකර්මය ගැන, අධ්‍යාපන වෙනස්කම් ගැන, ලෝකයේ වෙනස් වීම ගැන මේ ඔක්කොම ගැන කතා කරන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා මම තමුන්නාසලට කියනවා අපේ අභිමානය එතුමා එතුමා අපිට දැන් තනියම ඇති නැති වුණත් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයා වුණත් අපි ඔක්කොම අද ඉඳලා ඒ අපේ පදනම ශක්තිය එක්සත් ජාතික පක්ෂයේ අභිමාන මේ ඡන්ද ඔක්කොම එකට එකතු කරලා දීලා එතුමාව 21 වෙනිදා ජනාධිපති කරමු කියලා ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් වෙලා ගියා. පුරවැසි පෙරමුණ කියලා වෙන් වුණා. ඒත් එකයිත් එකතු වුණා. රාජාලියා කියලා වෙන් වුණා. සමගි ජන බලවේග කියලා වෙන් වුණා. ඒ අවස්ථාවේදී වෙන් වුණේ මතවාදයක් උඩ නෙවෙයි, තමන්ගේ දේශපාලන අනාගතය රැකගන්න. ඒක නෙවෙයි ඕනේ. දැන් අපිට ඕනේ මේ රට හදන්න පුළුවන් ගමනක් යන්න, මතවාදයක් උඩ දේශපාලනය කරන්න, රටේ ජනතාව වෙන ඔබ කියන ඒ මතවාදය උඩ දේශපාලනය කරන ගමනක් තමයි අපි යන්න ඕනේ. ඒකට අවශ්‍ය කණ්ඩායම සකස් වෙලා තියෙනවා. අද වෙන කය නායකවරු වෙනවා, හොඳ කතා කරනවා, මිනිසුන්ගේ හදවත් වලට කතා කරනවා, සුරංගනා කතා කරනවා, හැම දෙයක්ම පොරොන්දු වෙනවා. නමුත් කතාව විතරයි මිත්‍රුනි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා පසුගිය අවුරුදු දෙකමාරේදී එතුමාට කොහොමද වැඩේ කරන්න පුළුවන් කියලා. බංගකොලොත් වෙලා තියෙන රටක් එතුමා උස්සලා ගත්තේ එතුමා කටින් නෙවෙයි, එතුමා ක්‍රියාවෙන් පෙන්නුවේ. එවැනි නායකවරු තමයි අපිට ඕනේ මේ රටට. ඉදිරියට මේ රටට තව අවුරුදු 5කට එතුමාගේ නායකත්වය අපිට අවශ්‍යයි. ඒ නිසා තමයි එතුමත් එක්ක අනිත් පක්ෂ ගණනාවක් එතුමත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපිට පුළුවන් මිත්‍රුනි මේක ජයග්‍රහණය කරන්න. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තෙතමනයක් නෑ කියලා. හැබැයි රටේ ජනතාව වෙනුවෙන් පපුව උණු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. මිනිස්සු දුක් විඳිනකොට අනිත් අය අහක බලාගත්ත තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ගේ පුටුව වෙනුවෙන්, තමන්ගේ අඳින්න බලාපොරොත්තු වෙන කෝට් එක වෙනුවෙන්. අද අපේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ආඩම්බරෙන් ඉන්න වෙලාවක්. හැමදාම අමාරුවෙන් රට වැටිච්ච වෙලාවේ ගොඩ ගන්න හැම වෙලාවෙම ඉස්සරහට ආපු සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ නායකයා තමයි මේ රට ගොඩගත්තේ. ඇඟ ඇතුලේ කොළපාට ලේ දුවන
ඔරිජිනල් UNP කාරයෝ හැම කෙනාටම අදේ ආඩම්බරය තියෙනවා. විවිධාය කැම්පේන් කර අවුරුදු දෙකක් අවුරුදු එකහ මාරක් හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු දෙකක් රට ගොඩ නැගුවා. අද ගෑස් සිලින්ඩරයෙන් එලියට බහිනකොට නාම යෝජනා දෙනකොට එතුමගේ කැම්පේන් එක අනිත් හැමෝම පරද්දලා ඉස්සරහට ඇවිල්ලා ඉවරයි. මේ පුටුවේ ඉන්න ජනාධිපතිතුමා මහා පින්වන්තම ජනාධිපතිවරයා. බොහෝ අය අපි ඒ කාලේ මොනව හරි දැම්මහම කියනවා පින් ජනාධිපති කියලා. ඌ පින් තමයි, පුණ්‍යවන්තකම තමයි. එතුමා පාලනය කරපු මේ අවුරුදු දෙක ඇතුළත තද වැස්සත් නැහැ, තද නියගත් නැහැ, ලයිටුත් තියෙනවා, රටත් හොඳයි. එහෙම තමයි රටේ නිසි පාලකයෙක් පත් වුණාම කියලා මම ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. එතුමා මේ ආත්මේ කරගන්න ඕන පින්කම කරගෙන ඉවරයි. 230 ලක්ෂයක් ජනතාව මහපාරේ හිඟා කකා ඉන්නකොට ඒ මහා ජනගහ සුවපත් කරපු පුණ්‍යවන්ත නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි කියලා මම ඔබට මතක් කරමින්. අපි ඔය පක්ෂයෙන් එළෙව්වට අපිට දුක නෑ, රට දැන් කෙලින් තියනවා කියන එක ආඩම්බරෙන් අපි කියනවා දෙමව්පියනි. එනිසා ආදරණීය මිත්‍රවරුනි, රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ හොඳ බැට්ස්මන් කෙනෙක්, හොඳ පිතිකරුවෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳටම බැට් කරන්නේ, හොඳටම පිතිකරණය කරන්නේ ජනාධිපති පුටුවේ, අගමැති පුටුවේ නෙමෙයි. තව එක බාරක් ජනාධිපති කරන්න මේ ලෝක කුසලාණයම රනිල් වික්‍රමසිංහ දිනනවා දිනනවා දිනනවාමයි කියනක මම කියනවා. එක්සත් ජාතික පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට, ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන් ඒ බර ටිකක් සැහැල්ලු වෙති. මම කියන්නේ සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා. තව මේ ගෙනියන්න ඉතින් මං අහන්නේ කොහොමද ඒක කරන්නේ? රුපියල ශක්තිමත් කරලා කරනවද, නැත්නම් නිකන් ආදායම් අඩු කරලා කරනවද? මොකද අපිටත් ඉලක්ක තියෙනවා මේ ගිවිසුම් වල. මේ ඉලක්ක ගිවිසුම් වලින් ඒ ඉලක්ක අනුව ක්‍රියා කරන්න තියෙන්නේ. එන අවුරුද්දට අපිට ලබා ගන්න තියෙනවා රුපියල් ට්‍රිලියන 5ක්. ඒ කියන්නේ බිලියන 5000ක්. ඒකයි අපේ ඉලක්ක. අපි ඒක අඩු කර ගන්න බෑ. ඒත් ඉලක්කේ ගත්තොත් රුපියල ශක්තිමත් වෙලා තවත් බඩු මිල අඩු වෙනවා. ඒකයි අපිට කරන්න තියෙන්නේ. දැන් ඒක කරගෙන යන්න තමයි ආණ්ඩුව ක්‍රියාකරන්නේ. දැන් තියෙන මුදල් ඇති අපිට ජනවාරි වෙනකම්. ඒ අය සැප්තැම්බර් මාසේ අවසානයේ ඔක්තෝබර් මාසේ එනවා. දැන් මොකද්ද තත්ත්වය කියලා අහන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අපි කියන්නේ බලේ තියෙනවා නම් අපි කියන්නේ මේක අපි ඉදිරියට ගෙනියනවා කියලා. මොකද්ද සජබේයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ? මේක සංශෝධනය කරනවා කියලා. එතකොට මේගොල්ල මුදල් දෙන එක නවත්වනවා එන අවුරුද්දට. මේ ඩොලර් මිලියන 700 නැති වුණා මේක එතනින් ඉවරයි. ආපහු යනවා පරණ යුගයට. මේ මාස 6ක් සල්ලි නැතුව ඉන්නවද? මම අහන්න කැමතියි සජබෙන් උයි ජනතා විමුක්ති පෙරමුණේ. දැන් එයාගේ මැතිවරණ ප්‍රකාශ එන නිසා අපිට කියන්න තමුන් මාසේ මේ අඩු කරනවා නම් කොහෙන්ද අලුත් මුදල් හම්බෙන්නේ? අපිට කියන්න තමුන් මාසේ මං කියන්නේ මේ රට එයාට කියන විනාශ කරන්න එපා. අපි පක්ෂ තුන එකතු වෙලා අපි වීඩියෝ සාකච්ඡාවක් කරමු IMF එක. ඔයගොල්ලෝ අහන්නේ එයාගේ මොකද්ද කරන්න කියලා. ඒ තියෙන සාකච්ඡා අපි රටට දාමු. රූපවාහිනියේ එච්චරයි තියෙන්නේ. මොකද මේගොල්ලොට නිකන් ගිහින් රට නැති කරන්න ඉඩ දෙන්නේ. අන්තිමට හුස්ම ගන්න එකටත් බද්දක්දා. ඔබට සැලැස්මක් තියෙනවනම් රටට කියන්න. බොරු කියන්න එපා IMF එකට කතා කරන්න යනවා කියලා. අපි ලෑස්ති, අපි 3 දෙනාම එක දවසක වීඩියෝ සාකච්ඡාවකින් එතන අහලා රටට ඒ සාකච්ඡාවම අපි දෙමු රූපවාහිනියේ. ඒක කරන්න මම ලෑස්තියි. එච්චරයි මං ඉල්ලන්නේ. ඒකෙන් පස්සේ මං හිතන්නේ රටේ හැම එක්කෙනාම ගෑස් සිලින්ඩරේ ළඟින් කතිර ගහයි.